මම පළමු වීඩියෝවෙන් කෙටි හැඳින්මීමක් කලා මේ වීඩියෝවෙන් මම ඔබට පහදලා දෙන්න හදන්නේ මාලිමාවෙන් දිසාවක් සොයාගන්න යන අවස්ථාවකදී. අපි සැලකිල්ලට ගන්න ඕන කරුණු මොනවද කියලා. අපි මුලිම්ම බලන්න ඕන අපි ජීවත්වෙන්නේ කොහේද කියලා අපි ජීවත්වෙන්නේ පෘතුවියේ නේද. ඊඟට පෘතිවිය කොහොමද පිහිටලා තියෙන්නේ කියලා. සැලගල්ලට ගන්නඕන නේද පෘතුවිය පිහිටලා තියෙන්නේ ඇලාකාරව නේද. කොච්චර ප්‍රමාණයක් ඇලාකාරවද ඒ අන්සක විසිතුනාමාරක් නේද. ඊළඟට අපි බලන්න ඕන මාලිමාවේ උතුරු කටුවක් තියෙනවා ඒක කොහේටද දිස්්වෙන්නේ කියලා උතුරුකටුව දිස්්වවෙන්නේ උත්තරද්‍රවය දෙසට නේද. ැ නොට පැහැදිලීද. මාලිමාවෙන් උතුරු දදිසාාව සොයාගෙන. අනෙක් දිසාවන් බලාගන්න යන අවස්ථාවක මේ කරුණු ඉතාමත්ම සැලකිල්ලට භාජනය කරන්න ඕන. නැත්නම් උතුරුකටුව චුම්බක උතුරට දිස්සුනා කියලා. ඒක ඒයටට එන්නකුට සඳහන් නෝත් කියන තුර පෙන්නලා මෙන්න උතුරයි කියලා පෙන්න්නන එක නෙවේ ඒහෙම පෙන්නනවා නම් හරිට ඒක මොන්ටිසෝරි ළමයක් කරන පුංචි සදර්ශනයක් වගේ. දැන් ඔබට පැහැදිලීද. චුම්බක උතුර නිවරදි උතුර නොවේ ඔන්න මම ඒක ඔබට හොඳතම පැහැදිලි කරලා දෙන්න හදන්නේ. මාලිමාවෙන් දිසාවන් සොයාගන්න යන ආකාරය පෙන්නලා. ඒ සොයාග නිවරදි දිසාාව. උතුරදිසා සූරයා උපයෝගි කරගෙන නිවැරදි බවට තවුරු කරගන්න හැටිය ඉදිරි නිදර්ශන වීඩියෝවකින් පෙන්නනවා. එහෙම බැලුවන්ම අපට හොඳට පේනවා චුම්බක උතුරයි නිවැරදි උතුරයි අතර වෙනසක් තියෙනමයි කියලා. ඔබට තවත් දෙයක් පැහැදිලි කරන්න ඕන අපි එහෙම බැලුවන්ම චුම්බක උතුර අපට පෙන්න්නන්නේ වයබතික කොටසට අයිති ප්‍රදේශයේ තිබෙන ලෙසයි ඒ සම්පූර්ණ අංසක තුන්සි ඇහටක ප්‍රමාණය කොටස් අටකට බෙදවාම එන විදියි කොටස් අටකට බෙදනවයි කියන්නේ දිසාවන් අටට අයිති කොටස්වලට බෙදවාමයි දැන් ඔොබට පැහැදිලී නේද මම ඊළඟ වීඩියෝවෙන් ඔබට පැහැදිලි කරලා දෙන්නම් ඇයි මම මේ චුම්පක උතුරයි නිවැරදි උතුරයි ගැන කියන්නේ කියලා ඊ ළඟ වීඩියෝවට පිවිසීමට ඔබ මෙය සප්්‍රයි් කරන්න. පැමිණි ඔබට ස්තුූතියි,